ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද සැප්තැම්බර් මාසයේ 8 වෙනිදා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියදර දරුවනි අද ජීවනයේ කෑම පළවෙනි යොහාන් දෙවන පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියෙන් සහ 27 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්න යන්නේ. අපේ තේමා උනේ ශුද්ධ වූ ආත්මයන් වහන්සේගේ බලයයි. බයිබලයේ සඳහන් වෙන්නේ මේ විදිහට, නුඹලා ශුද්ධ තැනන් වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුව. එතකොට පළවෙනි සත්‍යතාවය තමයි ශුද්ධෝ තැනන් වහන්සේගෙන් අපි ආලේපයක් ලැබ තිබෙනවා. අපි විශ්වාස කරන්න ඕන අපි ලැබ තිබෙනවා. ඒ සියලු දේම දනිහුව නැත්නම් ඒ සත්‍යතාවය තමයි ඔබ දැනගත්තේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි කියලා. ඒ විතරක් නෙමෙයි, නුඹලා ගැන වනාහි නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේ. ඉතින් මේ ආලේපය තමයි අපට ලැබිච්ච ආලේපය තමයි අපේ ජීවිතය තුළ පවතින්නේ. ඒ විතරක් නෙමෙයි, යමක විසින් නුඹලාට ඉගැන්වීම ඕන කරන්නේ නැත, ගුරුවරු නැහැ කියනවා නෙමෙයි, නමුත් ගුරුවරු උගන්නයි, නමුත් ඔබ තුළ කවුද ඔබට උගන්වන්නේ? අන්න ශුද්ධ වාක්‍යයන් වහන්සේ. එම ආලේපය සියල්ල නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්වු ප්‍රකාරයටද සතුල පැවතියල්ලා ති අවවාදය උන්වහන්සේ තුළ පවතින්ද? නමුත් මොනවා නිසාද? එකට හේතුව ආලේපය, අප තුළ තියෙන ආලේපය තමයි අපට උගන්වන්නේ. ඒක බොරුවක් නෙමෙයි, ඒක සත්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම මේ නුඹලාට ඉගැන්වූ ප්‍රකාරයට උන්වහන්සේ තුළ පවතින්ද කියනවා. ශුද්ධ වූ ආත්මයන් වහන්සේ අප තුළ හැමදාම ජීවත් වෙන්න, අපිව කවදාවත් අත්මාරින්ට උන්වහන්සේ අප තුළට පැමිණා. මේ සත්‍යතාවය අපි පිළිගන්නට ඕන, අපි තේරුම් ගන්නට ඕන. ජේසුස්වහන්සේ මළුන්ගෙන් උත්ථාන වුණා. ඒ උත්ථාන වුණාට පස්සේ පෙන්තකොස්ත දවසේ ශුද්ධාත්මයන් වහන්සේ මෙලොවට පැමිණියා. ඊට පස්සේ අදහන හැම ඇදහිලිවන්තයෙක් තුළටම ශුද්ධ වූ ආත්මයන් වහන්සේ පැමිණෙන්නට යනවා. උන්වහන්සේ ආවට පස්සේ මෙන්න මේ ආත්මයන් වහන්සේ තමයි ඔබට, එයාලෙකේ තමයි ඔබට හැමදේම උගන්වන්නේ. ඔබට හැමදේම උගන්වන්නට යන්නේ ඔබගේ, ඔබට ස්වර්ග රාජ්‍ය ගැන, දෙවියන්වහන්සේගේ රාජ්‍ය ගැන, ඒ වගේම දෙවියන්වහන්සේගේ සත්‍යතාවය, ඒ වගේම එළිදරව්ව, ඒ වගේම හැම දෙයක්ම අපට අවශ්‍ය කරන, ඇදහිලිවන්තයෙකුට අවශ්‍ය කරන හැම දෙයක්ම උගන්වන්නේ කවුද? ශුද්ධ වූ ආත්මයන් වහන්සේ. අන්න ඒ ආලේපය තමයි ඔබටයි මටයි උගන්වන්නට යන්නේ. ඉතින් අපිට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මා තුළ ඉන්න තරුණ වහන්සේ පිට ඉන්න කෙනාට වඩා ඉතාමත්ම බලවත් කියලා තේරුම් අරගෙන අපි ගත කරන්න ඕන අපේ ජීවිතය. ක්‍රියාකේ අතේ හැටියට අපි ගත කරන්න ඕන. අපි සාක්ෂිකාරෝ වෙන්න ඕන. අපි ජෙරුසලමේද, යුදයාවේද, සමේරියාවේද, ලෝකේ කොනක් කොනක් නෑරම අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වුණා කියලා අපි සාක්ෂිකාරෝ වෙන්න ඕන. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුණත් කමක් නෑ, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.